ඊළඟට තවත් විශේෂ අවස්ථාවක් අත වශයෙන්ම අපේ ගායන ශිල්පිනියගේ ගී හතරක් ඔබට ඉදිරිපත් කරන්නේ. ඔව් ඊට පෙර මම කැමති ඔබට මතක් කර සිටින්නට සිහි කැඳවන්නට දන්නේ නැත්නම් දැනගන්නට මේ ශිල්පිනියගේ විශේෂ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ගැන. ඒ තමයි ඔබ දන්නවා දීපිකා ප්‍රියදර්ශනි පීරිස් මහත්මිය ඇයගේ ඒ විවිධ විචිත්‍ර ප්‍රශස්ත ගී පදමාවලාව සමගින් ඒට ජීවය දෙමින් ඇයගේ ඒ මිහිරි හඬින් ඒට ජීව ඒ ගීත ගී පදමාලාවලට ජීවය දෙමින් ඒ අතරම සුවිශේෂී කාරණාවකට උර දෙනවා. ඒ තමයි අවුරුදු 30ක් පුරා අපේ දේශයේ අපේ මව්බිමේ ඒ ගිනිදැල් වැදුණු යුදය සමයේ යුද සමයේ ඒ යුද්ධයෙන් පීඩා විඳි දරු දැරියන් වෙනුවෙන් ඇය කරපු උතුම් මෙහෙවර. ඒ තමයි ඒ ස්විච්චාවෙන් ඔවුන්ට උදව් කරන්නට ඔවුන් වෙනුවෙන් කැප වෙන්නට සංවිධානය තවත් ජනයා සංවිධානය කරන්නට ඇයගේ ඒ නිහතමානී කැපවීම වෙනුවෙන් 2012 මැනිලානුවර ෆිලිපීන්හි මැනිලානුවරදී ජාත්‍යන්තර සාම සම්මානයකින් පිදුම් ලබනවා. ඒ තමයි ගුසි ජාත්‍යන්තර සාම සම්මානය. ඉතින් ඔබගේ අත්පොළ සන්නාදේ ලබා දෙන්න ඇය වෙනුවෙන් ඇයගේ නිහතමානී කැපවීම වෙනුවෙන් ඇය නියෝජනය කරේ ඔබත් මාවත්. ඉතින් ඉතාම ගෞරවයෙන් ආදරයෙන් නැවතත් ඔබ වේදිකාවට පිළිගන්නවා. දීපිකා ප්‍රියදර්ශනි. මේ ගායන පළමු ගීයේ තවත් විශේෂත්වයක් තියෙනවා ප්‍රිය මිත්‍ර මිත්‍රීනි. ඒකේ අයිතිකාරයා තනුවේ අයිතිකාරයා හැපැත්තේ ඉන්නේ සුරේෂ් මාලියද්ද. හැබැයි මං ඇහුවා මේ ගීතය කවුද රචනා කළේ කියලා. මේක අලුත්ම ගීතය ඇගේ. මේ දිනවල සීග්‍රින් නෙමෙයි හිමින් ජනප්‍රිය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ අහපු ගීත සීග්‍රින් ජනප්‍රිය වෙච්ච ඒවා නෙමෙයි. තුන් හතර දිනාගෙම හිමින් ජනප්‍රිය වෙලා අපේ පපුවල නොමැකනසේ තැන්පත් වෙච්ච ඒවා. මේකත් ඒ වගේ ගීතයක්. මේකේ වෙනම කතන්දරයක් තියෙනවා. පොඩ්ඩක් මේ කියන්න. මම මෙහෙම කියන්නම්. අපි සියලු දෙනාම ආදරයට කැමති. ඉතින් හැම කෙනෙක්ම සතා සිව්පාව පවා ආදරයට කැමති. ඉතින් මේ ආදරය කියන එක හැම කෙනාටම මේ ජීවිතේ මේ සැබෑවටම ආදරය කරනවා නම් ඒ අය මං හිතනවා මේ අපෙන් දුරස් වෙලා හිටියත් ඒ අය කෙරෙහි අපිට අපේ හදවතින් ඔවුන් කෙරෙහි උපේක්ෂාවෙන් සමහරවිට අපෙන් ඈත් වෙන්න පුළුවන්. උපේක්ෂාව තුළින් ඔවුන් දිහා බලන්න පුළුවන්. එයයි කොහරි ඇති හොඳින් ඇති. එහෙම කියලා හිතන්න පුළුවන් නම් ඒක තමයි සැබවින්ම ආදරය. අනිවාර්යෙන්ම සැකය නැතුව සැකය කියන්නේ විශාලම බාධාවක්. එකිනෙක අතර තියෙන විශ්වාසය තමයි මේ ගීතෙත් සනිටුහන. ඒක තමයි ජීවිතේට ආත්මයට අවශ්‍ය වන්නේ. ඉතින් අපි ඒ ගීය අහමු. ඔබ වාසනාවන්තයි ඇගේ අලුත්ම ගීතය මේ මොහොතේ සජීවීව විඳ දරා ගන්න ලැබීම. මේ ගීතය ගයන්නත් හේතුව මේ අන්තර්ජාලය තුළ ඉතාම හොඳින් ජනප්‍රිය වෙගෙන යන ගීයක්. ඉතින් මට බොහෝ දෙනෙක් අහනවා මේ ගීතය ගයන්න කියලා දැන්. ඉතින් ඒ නිසා මම හිතුවා ඔබ වෙත ඒ ගයන්න. මේ කවි පෙළක් තමයි ගීතය නිර්මාණය වෙන්නේ. ඔව්. අතුල ජයදේවක නේද? ඔව්. හොඳයි අපි ඒ ගීය අහමු ප්‍රිය මිත්‍රයනි. මේ දීපිකා ප්‍රියදර්ශනි. No,
කොතැන සිටියාම මොකද ඉන්නවා කියලා දැනගෙන ඉන්න එක කොයි තරම් දෙයක්ද මා ඊළඟට ගයන්නේ රාත්‍රිය විය මේ ගීය සුනිල් ආර්ගමගේ විසින් රචිත ගීයක් මං හිතනවා මේ ආදරය කරනකොට නම් බොහෝ දෙනෙක් බොහොම මූණ ලස්සනයි සුන්දරයි එහෙම කියනවා ඉතින් සම කාලයක් යනකොට ඉතින් පුරහඳ වගේ තියෙන මොන වෙනස් වෙනවා මෙහි ආයත නම් එහෙම නැහැ ඒ නිසා මේ ගීය හොඳින් අහන්න ඔබට දැනේවි වෙයි නම්
හොඳටම විශ්වාසද මේ වර්තමානයේ ඉන්න ගෑනු දරුවන්ට කිරි හොත්තක් හදන්න පුළුවන් කියලා? පුළුවන් වෙයි. පුළුවන් වෙයි නේ. ඒ කියන්නේ බැරි නම් අද ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ දැන් නේද? මම හිතන්නේ මේ කාන්තාවක් වුණොත් ඉතින් උයන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ ක්වොලිෆිකේෂන් එකක්. රහට අනිවාර්යෙන්. ඔව්. පුළුවන් විදිහට. ඔව්. මේ ඒ අලුත් කට්ටියට හැකි වේවා ආදී ඉඳන් කියලා අපි අත්පොලසන ආදෙත් දෙමු. ඒකට පටන් ගන්න පොඩි නිකන් ගැම්මක් රුකුලක් එයි. ඒකයි. නෑ නෑ බහරේන් වල මේ දෝහ වලින් ඇයට පුළුවන්. පුළුවන් 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 අනිවාර්යෙන්. අපි ඊයරෑත් අපිට රහ කෑමක් දුන්නා. අනිවාර්යෙන්. අදරයටත් හම්බෙයි ෂුවර් එකට. කොමරි මේ මම මේ කල්පනා කරේ මේ සුල්ලාර රත්නයන් මොනව හිතලා මේක ලිව්වද කියලා. නේ? ඔබට ලියලා තියෙන ගීත සමහරව හිතා ගන්න බෑ ඇත්තටම කොහෙන්ද කෙලවර වෙන්නේ කොහොමද ඒවා එන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ කියන්නේ අවිවාහක මහාචාර්යතුමා විවාහක දේවල් පිළිබඳවමයි හැමතිස්සෙම එපිලා බලන්නේ. ඔව් මෙහෙමයි. ඉතින් මං හිතනවා යුවතියක් වුණොත් විශේෂයෙන්ම පතිනියක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ගේ සිතුම් පෙතුම් තමයි ඕකේ තියෙන්නේ. හොඳට හඳන්නත් පුළුවන් ඕන නාඩමින්නත් පුළුවන් නේ. ඕන දෙයකට ඔට්ටුයි. ඔව් ඔව්. කාන්තාවෝ සාමාන්‍යයෙන් අපි ඒකට පිරිමි කියන්නේ මානසික අල්ලස කියලා. මායම් කියන එක අපි පොඩ වෙනස් කරලා තියෙනවා. ඒකම මේ පරිණත ආදරයක් ගැන දැන් ඊළඟට කතා කරන්න යන්නේ. ඒ කියන්නේ පරිණත ආදරය කියන එක එක්තරා කියන්නේ අමුවෙන් කිව්වොත් මරාගෙන මැරෙන ආදරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පරක්තරක් නෙවෙයි පරිණත ආදරයට. ඉතින් ඒ වගේ අවස්ථාවක් දැන්. ඒ කියන්නේ පරිණත ආදරයක් ගැන කියන පරිණත ප්‍රේමවන්තින් දෙපලක්. මේක ඇත්තරම පුදුමාකාර ගීතයක් විශේෂ අවස්ථාවක් ආරාධනය කරනවා. කියන්නේ ස්ථිරසාරව ආදරය ප්‍රකාශ කරන්න හොඳම හඬක් ඒ තමයි අමරසිරි පීරිස්. අමරසිරියට ආරාධනය කරනවා. අතිශය මధుර යුග ගීයක් අහන්න මේ දෙපළකින් අමරසිරි පීරිස් සමග දීපිකා ප්‍රියදර්ශනී. துருவல் பவா அசரல் மவா பொகுதல ஜீவிதே வசந்தயை ஹத்மல் புரா பிங்குதே சாரா மமுடன
අසරල් මවා උපුදන ජීවිතේ වසන්තයයි. අඳුර ඉරා අඳුර ඉරා මිතුල විවිධන තුරුණු සඳල්ලේ සිසින සරා සිසින සර අත දොර පොල් හැදලා මුළු එතනි දෙල්ලි හත මල් පුරා බිඟු තෙල් අසරල් මවා උපුදන ජීවිතේ වසන්තයයි. මල් පවනැල් සරබිඳ සරෙන සඳල්ලේ පහස ලපා පහස ලපා පත් රෙකවල් ඇරෙන මුළුවතේ සිල්ලි අත මල් පුරා බිඟු තෙල් සරා මොමුණන සේහේ උදානයයි. තුරුවැල් අසරල් මවා උපුදන ජීවිතේ වසන්තයයි. හත මල් පුරා බිඟු තෙල් සරා මොමුණන සේහේ උදානයයි. තුරුවැල් පවා අසරල් මවා උපුදන ජීවිතේ වසන්තයයි. මලක් උනේ නුඹ මත ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්න තහනම් විලක් උනේ නුඹ මත ජීවිතයට සිසිල ඉසිල දිය දෝසක් පහන්තරකාවක්සේ ජීවිතයේ මග කීවද ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින් මලක් උනේ ඇයි නුඹ මත ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම් විලක් උනේ ඇයි නුඹ මත ජීවිතයට ඉසින දිය දුතක් බොන්නක තහනම්
සරයි මේ ඉල්ලීම් ගණනාවක් තියෙනවා ඒකෙන් ගීත දෙකක් අපි තෝරගන්නවා يعني පොඩි කොටස බැගින් හරි ගායනා කරන්න මේ ගීත දෙක ගායනා කරන්නත් ඇයි කියන එක චෝදනාවක් හැබැයි යෝජනාවක් වශයෙන් ආවත් අපිට පොඩි නීතිමය ගැටලු කීපයක් තියෙන නිසා මේ ගීත දෙක සම්පූර්ණයෙන් ගායනා කරන්න බෑ නමුත් අපි ඒ කියන්නේ ඔබේ මතකය ආපහු අවසන්න මතකය අලුත් කරන්න පොඩ පොඩ මේ ගීත දෙක ගායනා කරන්න බලන්නක පළවෙනි ගීතේ මේ ගීත මම දැන් මේ දවස්වල මම ගහන්නේ නැහැ මොකද මේ නීති ගැටලු තියෙනවා මොකද මේ සමහර ගීත තියෙනවා ගායනට එපාය කියලා ඉන්තරවාසය වුණා තියෙනවා ඒ වගේ ගොඩක් තියෙනවා ඒක නියෝග කරලා තියෙනවා නියෝග කරලා ලෙටර් ඔෆ් ඩිමාන්ඩ්ස් වල ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් ඔබ සමගේ පහන් සංවේගයේ උදෙසා මම කොටසක් ප්‍රශ්නකුත් නැහැ ගීතේ ගායනා කරා නම් මොකද ගහුවින්නෙත් නැහැ අමරසිරා ඊළඟට තව බරපතල ඉල්ලීමක් මේ කාලය සහ ආදරය ඇත්තටම අපේ ජීවිත පරිණත කරනවා විනාශ කරන්නත් පුළුවන් මේ එවැනි අත්දැකීමක් සමන්ත හේරත් ලියපු ගීතයක් ඒත් කේමදාසයන්ම සංගීතවත් කරපු ගීතයක් ඒකත් අමරසිරා සාමාන්‍යයෙන් ගායනා කරන්නේ නැහැ නමුත් අද ඔබ වෙනුවෙන් මේ අවස්ථාවට ගීතේ කොටසක් ගායනා කරනවා kandulali purwagena rakagatnalaya uduragena gi kalaya kutram napuruda sunduriya be
අවිය ඔබම වී නැලවුණු යුගයක හදගැඳිගේරුව සිහි නෙකවත් නැත ඒරුව කොතරම් මිහිරිද සොඳුරිය මෙතෙක්
එදා මේ දතුරු ගායනා කරපු ගීතාවලිය තුල සුවිශේෂ මං සලකුණු සරිග්‍රහන් වෙන ගීතයක් මේක. ඔබ ඇපල් මලක් වගේ මේ ගීතේ රචනා කළේ අපේ කැලුම් ශ්‍රීමාල්. ඒ වගේම සංගීත නිර්මාණය කළා සංගීත වික්‍රමසිංහ. අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පුරුපාත්මයේ ඔබගේ වසන මාසිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුදි කලාව අවනනුවක් ගැනු ළමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු විඳින්න මං හරි ආසයි පින්තූරෙ වගේ ඔබ හිනහෙන කොට මට ලෝභයි අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමෙන් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අවනඩුවක් ගැනු ළමයෝ වසන්ත කාල මට හදිසියෙන් වගේ අමුබු පායන්න දැසමානේ උඩුහුමට ගින්දර ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී දිගු දැස බැල්ම ඔබගේ ඇයි සුදුරු ඔය හැටි මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු වූ ආ
ඉතින් ඒ විශිෂ්ට ගී පද මාලාවට ඔහුගේ ගැඹුරු හඬින් අතිවිශිෂ්ට සාධාරණයක් ඉටු කරපු ඒ සුන්දර සංගීත වේදිකාවන්ට ඔබගේ උණුසුම් අත්පුල සන්නාදේ පිරිනමන්න. දේශීය සුභාවිත ගීතේ වැඩි දියුණුව ආරක්ෂාව ඒ හැම දෙයක්ම සඳහා ඔහුගෙන් ලැබෙන කැපවීම අපි අගයකට සලකන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් මම කැමති මේ අවස්ථාවක් කර ගන්නට ඒ සුන්දර ගීතේ ගීපද රචනාවට හිමිකම් කියන කැලුම් සමග මෙච්චර මල් జాති තියෙනවා ලෝකේ. ඇයි මේ ඇපල් මල ගැනම ලියන්නට හිතුනේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. හැමෝම අහන එකක් ඕක. සමහරව ඇපල් මල දැකලත් නැහැ. දකින්න උමනාවකුත් නැහැ. ඒ කියන්නේ දැන් පරසතු මල දැකලා නෙමෙයි ලියන්නේ, හෝ ගයන්නේ. ඇපල් මල මම දැක්කේ ඕස්ට්‍රේලියාවේදී ඇත්තටම. ඒකේ මේ ඒක ඇත්තම කතාව ඇපල් මල කියන්නේ හරිම චූටි මලක් ගහේ කඳේ පිපෙන. කියන්නේ සම්පූර්ණ කොළ හැලිලා ඒ සරත් සමයේ කඳේ විතරක් මල් රාශියක් පිපිලා තියෙනවා. බොහොම චූටි මලක්. හැබැයි මුළු යායටම සුවඳයි. ඒ කියන්නේ මට දැනුනේ ලස්සන විතරක් නෙවෙයි ගැහණු දරුවෙකුගේ තිබිය යුත්තේ සුවඳ හඳුන්වන්නේ ගුණ යහපත්කම. ඒකට තමයි ওই සරාගීත්වය පොඩ්ඩක් ආකර්ෂණය කරලා මිශ්‍රණය කරලා ගීතය ඇත්තටම මේ තනුව අණුව වේලපහින් මියුසික් ට්‍රැක් එක හම්බෙලා ඒ අනුව තමයි රචනා කළේ. අමරසේරය පොඩ්ඩක් බය වුණා ගීතය ගායනා කරන්න. හැබැයි ඊට පස්සේ පෙරපාදයට ඇවිල්ලා ගායනා කළා. සවුඳ දවසක අපි මේක ගුවන් විදුලියකට බාර දෙලා ප්‍රචාරය වුණේ. ඒ සතිය සිකුරාදා වෙනකොට සියලුම චාර්ට්ස් වල නොම්බර් 1 බවට පත් වුණා. අදත් මං හිතන්නේ ඒක ජීවිතේ විශේෂ අවස්ථාවක්. මම ඔබට කිව්වා ඔබේ අත්පුලසන්නාදේ අපේ දීර්ඝායු වැඩ කරනවා කියලා කලාකරුවන්ගේ. ඒක අපිට එක කෝටියක් වටනවා. අපේ වත්කම තමයි ඒක. ඉතින් ඔය ලියපු ගීතාවලියේ ඉතාමත්ම තීරණාත්මක සම්ධිස්ථානයක්. මේ වගේ ගීත කීයක් කියලා ඇති කියලා ඔබ අනුමාන කරනවද? ඔබට හිතා ගන්නවත් බෑ. කැලුම් ශ්‍රීමල් කියන ගී පද ඒ රචකයා අද ඊයේ බිහුවෙක් නෙමේ. දශක දෙකක් පුරාවට පාසල් අවදියේ සිටම ඔහු එයට නැඹුරුවක් දැක්වුවා. ඉතින් මේ වෙනකොට ගීත 3000කට අධික ගීත ප්‍රමාණයක් ඔහු අතින් ලියවි තිබෙනවා. හිසේ කෙස් ගානට ගීත ලියලා තියෙනවා. එච්චර නෑ. මං කිව්වේ ගීත නෙමෙයි හිස කෙස්. ඒක තමයි කිව්වේ මං. ඇත්තටම ඔක 3000කට ආසන්න ප්‍රමාණයක් ඉතින් ලියලා තියෙනවා, ලියන්න වෙලා තියෙනවා. හැබැයි මේ දීපිකාවෙන් හිම තාම නූක්කඩුවකුත් තියෙනවා. ඈට එක ගීතයක්වත් ලියන්න අවස්ථාවක් ලැබිලා නැහැ. හැමදාම අවුරුදු ගාණක් තිස්සේම කියනවා අයි එකක් ලියලා දීපන් කියලා. ඉතින් තාම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් දෛවයේ කොයි හරි වෙලාවකදී අවස්ථාවක් අපිට ලැබෙයි. ඒ කියන්නේ ඉතින් ඒ තරමට කාර්යබහුල වෙලා තියෙන බව අපිට දැනෙනවා, හැඟෙනවා. ඒක මේ ශානිදී සුභපතනවා ඉදිරියේදීත් මේ කාර්යභාරයේ ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකේ ගීත සාහිත්‍ය සඳහා ඔබගේ ලැබෙන දායකත්වය දිගටම ලබා දෙන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා දෝහකට රාජ්‍යයේ වෙසෙන සීලම ශ්‍රී ලාංකිකයේ නියෝජනය කරමින් මම මේ අවස්ථාවේදී ඒ සුභපැතුම කරන්නට කැමතියි. බොහොම ස්තුතියි. අනේක වාරයක් දසදහස් කරනවා. බොහොම ස්තුතියි. මේ වෙලාවේ පොඩි අවස්ථාවක් දෙනකලමයි ඒ ගීතයට තමන්ගේ පාද රිද්මයට තබමින් ඒ සුන්දර නර්තනය ඉදිරිපත් කරපු දිනූ රංගායතනයේ සිසුවියන් සඳහාත් ඔබගේ අත්පොලසානේ ලබා දෙන්න. මොකද ඒ දරුවන්ට එය ධෛර්යයක් ශක්තියක්. මේ වෙලාවේ මේ වේදිකාවේ එය නර්තනයේ රංග දක්වන්නට ඉදිරිපත් කරන්නට ඔවුන් කැපවෙන කැපවීම උත්සාහය මහන්සිය කොතරම්ද කියා කියන්නට බැහැ. බොහොම ස්තුතියි ඔබ සැමට. ඒකම ඉශානි මේ අපිට චිට්ටකක් ආවා. අමරසිරි පීරිස් මහතා නෙලේ ඒ ලෙවල් ක්ලාස් එකේ මාස් ක්ලාස් එකක් වගේ නේ. ඒ වගේ නිති කුම්බමල් නාට්‍යයේ අත්වැල ගිලිහි කීයේ කොටසක් ගායනා කරන්න කියලා. හැබැයි ඇත්තරම වේලපහින් මේක එව්වා නම් මොනව හරි කරන්න තිබ්බා. දැන් අපි කියන්නේ හොඳම ගීතවලත් ඊට පස්සේ හොඳටම හොඳ ගීතවලටත් මේ යමින් ඉන්නේ. මොකද දැන් මේ අතරමැද්දට මේක අපිට දාගත්තොත් සුරේෂ් බල්ලත් නැහැ. මම මේක කියන්න ගියොත් එම මට හොඳට බැනුම් අහන්නත් වෙනවා. දැන් නෙමෙයි යන ගමන් තමයි බලන්නේ. සුරේෂ්ට නම් ඒ ඇත්තට ප්‍රශ්නයක් වෙයි කියලා මං හිතන්නේ නැහැ. ඉතින් ඔහු දැනට ඉන්න
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් අපි එක අමතක කරන්නට නරකයි. ඔහුගේ ලැබෙන මෙහෙවර ඔබගේ අත්වල සනන්ස ලැබදෙන බොහොම ස්තුතියි. ඔයාව වැඩි හිතන්න එපා මානසික අල්ලසක් ඒක. හොඳයි එසේනම් අපි අපේ ගායන ශිල්පිනියට ආරාධනය කරන්න අවස්ථාව ආරාධනය කරන්න ඔබම. ඔව් නැවතත් මේ වේදිකාවට ආදරයෙන් සාදරයෙන් ආරාධනය කරනවා දොහකට රාජ්‍යයේ වෙසෙන ඉහළ රසඥතාවයකින් ඇති මේ ශ්‍රාවක පිරිසෙන් මේ රසිකයන්ගේ මනදොල සංසන්දනය කරන්නට ඔබටයි මේ ආරාධනය දීපිකා ප්‍රියදර්ශිනී පිරිස්. ඔව් මේ ගීතය මේ පොළවේ ජීවත් වෙන හාම්පුතුන්ට නම් හරියටම කැළපෙනවා. මම දන්නේ අපි වගේ කියන්නේ සංස්කෘතිමය රාමුලින් බැඳලා ඉන්න ප්‍රේමවන්තින්ට හරියන්නේ නැහැ. මොකද මේක තමයි මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරයි.
2010 මානිකුත් කරපු සුදුහන්සිනී ගීත හැටියේ ගීයක්. මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහන්. මේ තනු නිර්මාණය කළේ මේ ගීතය අද ඉන්න මේ සුරේෂ් මාලියද්ද තමයි මෙහි සංගීත සංයෝජනය. ඔබට මේ අලුත් අත්දැකීමක් වෙයි. තනු නිර්මාණය කවුද, සංගීත සංයෝජනය කරන්නේ කවුද කියන එක. ඒ කියන්නේ තනුව නිර්මාණය කරාට පස්සේ ඒ තව දුරටත් ආලෝකමත් කරන්න, තව වැඩි තනුව දියුණු කරන්න, නව නැම්මකට ගේන්න තමයි සංගීත සංයෝජනය වැදගත් වෙන්නේ. ඉතින් ඔහු තමයි මෙහි සංගීත සංයෝජනය කරේ. ඉතින් මේ ගීය මං හිතනවා මේ ජීවිතේ මිනිස්සු ආදරය කරනවා, වෙන් වෙනවා. හැබැයි ඉතින් වෙන් වුණු අයට හොඳක් වෙන්න එපා කියලා කියනවද? නෑනේ, මං හිතන්නේ මෙහෙ කවුරුත් එහෙම කියයි කියලා, නේද? ඒක නිසා මේ පෙරදුමද සුවදෙයි ඔබ ජය ලබා ඇති නිසා. ඒ කියන්නේ කොයිතරම් හොඳයිද එහෙම හිතනවා නම් මේ කාන්තාව ඔක්කොමලා, මේක හොඳ කාන්තාවක් තමයි මේ ගියේ ගයන්නේ. එහෙම හිතන්න නැති. ගායන දිවිය ආරම්භ කරපු ගීතය ඔබ හැමෝටම මතක ඇති.
ආජුතපරලා හිලා කියන ගීතය. ඉතින් ඒ ගීතය ගයන්න මම ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා මගේ තාත්තත් එක්ක ගීතය ගායනා කළා. ආචාර්ය රෝහණ වීරසිංහයන් තනුව නිර්මාණය කළා භාග්‍ය කියන ටෙලිනාට්‍යෙ. ඉතින් දැන් ඉතින් සෑහෙන කාලයක් මමත් වයස්ට ගිහිල්ලා දන්නේම නැතුව. ඉතින් මං හිතනවා ඒ ගීය අද එදා මාත් එක්ක ගායනා කළේ ආනන්ද වීරසිරි කියන මගේ ආදරණීය ගුරුතුමන් එක්ක. ඒ වගේම මේ අද මේ ගීය මාත් එක්ක ගයන්නේ මේ මගේ පිටුපසේ ඉන්න අපේම සහෝදරයෝ ටික. ඉතින් ඒ අය මේ සින්දු කියන්නත් පුළුවන්, වාදනය කරන්නත් පුළුවන්, සංගීත අධ්‍යක්ෂණය කරන්නත් පුළුවන්, බොහෝ දේවල්. හැම අතීම දක්ෂයි. ඉතින් එහෙනම් ගයමු. ආජු තපර ලාහිලා පීචි තපර ලාහිලා ආජ
tapuru bisku bisku la hila aaj tapuru la hila peechi tapuru la hila aaj tapuru peechi tapuru bisku bisku la hila aaj tapuru la hila kiyanne mokadda kiyala dannit nathuwa athi neida e kiyanne meka me portugese වචන ටික ඒ කියන්නේ කොල්ලනේ කෙල්ලනේ වරෙල්ලා බිස්කු කියන නැටුම නටන්න ඒක තමයි ඒකේ අදහස. ඉතින් මා මීලඟට ගයන්නේ ප්‍රසංගයේ අවසාන ගීතය. ඊට පෙර මට යමක් කියන්න තියෙනවා. මම හිතනවා මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කර ගැනීම සඳහා බොහොම වෙහෙසක් ගත්තා ඔබ අපි සියලු දෙනා දන්න ජනක ඉතින් ඇත්තටම මේ ඔහුගේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් අද දිනේ සඵල වුණේ. ඉතින් ඒකට ඔබ දායක වුණා. ඉතින් එය බොහොම වටින දෙයක්. ඒ මොකද ස්වභාවිත ගීතය වෙනුවෙන් මම හිතනවා මෙහෙම ඉඳගෙන හොඳ ගීතයක් රස විඳින හොඳ සංගීතයක් එක්ක එකතු වෙලා ඒක ඔබේ වාසනාවක්. මම හිතනවා ලංකාවේ ඉඳලා අපි බොහෝ බලාපොරොත්තු ඇතුව තමයි අපි ඔබ අප හමු වෙන්නේ. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම මාත් එක්ක ලංකාවේ ඉඳලා පැමිණි මේ විශේෂම අපේ වාද්‍ය බෘන්දය ලංකාවේ විශිෂ්ට වාද්‍ය බෘන්දයක්. ඒ වගේම ආචාර්ය වික්‍රම් රත්නායක යන අමරසිරි පීරිස් ජ්‍යෙෂ්ඨතම කලාකරුවන් දෙදෙනෙක්. ඉතින් මම හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා මම හිතනවා අපිට කරන්න පුළුවන් උපරිම ශක්තියෙන් ඔබට ගීත ගැහිවා. ඉතින් මම ඒ ගැන සන්තෝෂ වෙනවා. සියලු දෙනාටම නැවත අපි හමු වෙමු කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ අනාගතයක්. සුබ රාත්‍රියක්. උපතෙන් ඇගිය සිරුරේ ඇගිය මගේ නාමත් මගේ හද වෙත මගේ අකිය ඔබ මට අකිය හඳුනෙලි නැගිය මගේ ඔබ නම් මගේ සැමදා thank you.
කියන අර කලින් වික්ටරයට් කීපයකම තමයි කියන්නේ ඔබ අපේ. මොකද මේ ගීතය ඇත්තටම මමත් හුඟක් ප්‍රිය කරන ගීතයක්. ඇගේ හඬ ඔබ කියන්නේ ඔබට මම මේ පොඩි හෝඩුවාවක් කියන්නේ ඔබ රාත්‍රියක මෝටර රථේ ගමන් කරනවා නම් තනියෙන් පාළුවෙන් ඇගේ ගීපලක් අහගෙන යන්න අවදියෙන් යන්න පුළුවන් සහ කඳුළු හසරල් දෙකම එකට තියාගෙන යන්න පුළුවන්. ඒ තරම් හදපත්ලට තැන්පත් වෙනවා ඇගේ ස්වරය. එය තමයි ඒක. වැඩිපුර තියෙන කඳුළු නේද? හා මම දන්නේ. නෑ ඉතින් ඔබ කිව්ව රාත්‍රියේ තනියෙන් යනකොට කොමත් කොයි කාට වුණත් දීපිකා සැපට වැඩිය දුක වැඩි. අනිවාර්යෙන්ම දුක සතුටක් කරගන්න සියලු දෙනාටම ජය. දීපිකා ප්‍රියදර්ශනී. නැවතත් ඔබගේ ඒ සුමීරි ගී හඬින් අපව මන්මත් කරන්නට අවස්ථාවක් ඉදිරියේදී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමස්ත දෝහා දේශයේ අපේ ශ්‍රී ලාංකිකයන් නැවතත් ඇයට හොඳත් ප්‍රසන්නව දෙපිටනවා. දීපිකා මේ ඔබට. ඊළඟට ප්‍රිය මිත්‍ර මිත්‍රීනි අපේ ආත්මේ හෘද ස්පන්දනේ ජීවිතේ තවත් විශේෂිත ගී හතරක් ගායනා කරනවා. අපිට කිට්ටුයි කියන එක මම විශ්වාස කරනවා අපේ හුස්ම සහ සුසුම් කඳුළු තරම් කිට්ටුයි. ඔව්. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ආදරයට ආදරය කරන එය වේදනාවක් නමුත් එයටම ඇබ්බැහිකම් කරන තුන් කල ඒ රැවිටිල්ලකට අසු වූ ප්‍රේමවන්තයා ගැන කියන්නට ඔබටයි මේ ආරාධනය. අමරසිරි පීරි සංගීත වේදියානන්ටයි මේ ආරාධනය. මට මගේ නොවන ආදරයක් තිබුණා ගයන්න වියපත් බඹරා මගේ පුංචි රෝසමලත් එක්ක. ආරාධනය ඔබත් එකත් පස්වන්න. මේ ගීතය ගැන පොඩි යමක් මම කියන්න. මේ ගීතය මම කලින් විතර අවුරුදු 5කට විතර කලින් මගේ ගීත ඇටියකට යොදා ගන්න නිර්මාණය කරගත්ත ගීතයක්. නමුත් මේ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි සූරියන් මේක YouTube එකේ අහලා මේ මගෙන් ඉල්ලුවා මේක යාගේ නිර්මාණයකට සම්බන්ධ කරගන්න පුළුවන් ගීතයක්. මොකද මේ වගේ ගීතයක් ඒ නිර්මාණයට අපව හදන්නත් බෑ. මේක අපූර්වම ගැලපෙනවා කියලා. පස්සේ ඉතින් මමයි අපි මේ ගීතය ලිව්වේ අමිල තේනුරිය වගේ සංගීතය සැපයපු දර්ශන රංජසා නායක අපි කතා වෙලා එතුමාට මේ ගීතය දුන්නා. සමනල සඳහනි චිත්‍රපටියේ ඒ සමස්ත ඒ විතර නාටකත් එක්ක බද්ධ වෙන අයුරින් මේ ගීතය යොදාගෙන දාපුණා. අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරන මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා. මරවට
මැදියම් මහර අදටත් හිත හිගිලෙනවා. නින්දෙන් නැහැරි කළුවරේම යලි සොයනා. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා, මගේම ආදරයක් තිබුණා. එක්කලා මාත් එක්ක නිවේදිකාව වශයෙන් හිටපු එක්කෙනාට අවශ්‍ය වුණා දැන් ගායිකාවක් වෙන්න ඕන කියලා. හැබැයි දැන් බලන්න ඔබට බාරයි ඇගේ හැකියාව. අමරසිරි පිරිස් කලකට ඉහතදී ගායනා කරපු ගීතයක් මැණික් ජයසේකර සමග අද ඈත් එක්ක ගායනා කරනවා ආඩම්බරයක් එක්තරා මට්ටමකින්. ඉෂානි සඳනායක thank you.
මිලඟ ගීතේ ගැන යමක් කියනවනම් තරුණද මහනුද කියන එක නෙමෙයි පෘථග්ජන මනුෂ්‍යයෙක් තුළ සමහර විට ඇතිවන්නට පුළුවන් සියුම් මනෝභාවයක් තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඒක මගේ අත්දැකීමක් නෙමෙයි. මේ ගීතේ රචනා කළේ ධම්මික බණ්ඩාරයන්, සංගීතය ලෙනිස්ට පෙරවා. මමයි නුඹේ
බහිනෙන් වත් නොදකින කුමරා ප්‍රසංගයේ මා ගයන අන්තිම ගීතය මම දැන් ගයන්න ඉරිතලුණු වල උඩු වියන් යටි අමරසිරි පීරිස් ගීතඥයාගේ පළමුවැනි දෝහා සංචාරය මේ. ඔබ ඊට දායක වුණා. කවදා හරි ඔබ කියයි අපි පළවෙනි සංචාරයේ අපිත් හිටියා කියලා. නැවතත් හොඳ ප්‍රසන්නතාවයක්. මේ ගීත ප්‍රසංගයේ අවසානයටයි අපි දුකසේ හෝ ළඟා වෙන්නේ. ඉතින් සංවිධායක ප්‍රධාන සංවිධායක ප්‍රධාන නෙමෙයි එකම සංවිධායක ජානක සංජය රාජපක්ෂ මහතා වෙනුවෙන්
ඔහුට සහය දුන් සැමට ස්තුති කරන්නටයි මේ මම මේ අවස්ථාව ලබා ගන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපිට අපි කාටත් සුපුරුදු කුමුදු ෆොන්සේකා මැතිතුමාව. ඉතින් බොහොම බොහොමත්ම ස්තුතිය ඔබ ලබා දුන්න සහයෝගයට. ඒ වගේම ස්ක්‍රාප් සවුන්ඩ්ස් ඊ අධිපති අරුණ ඩිකොස්තා මහතාටත්, ඒ වගේම බන්දුල රත්නායක මහතාටත්, අල්සබා ආයතනයේ සාමාන්‍ය අධිකාරීතුමා, ඒ වගේම නර්තනාංග ඉදිරිපත් කරමින් සහය ලබා දුන්නු දිනු රංගායතනයේ දිනු ලෝරන්ස් සහ රුවන් ලෝරන්ස් මහතාට මේ වෙලාවේ අපි ස්තුති කරනවා. ඒ වගේම විශේෂයෙන් අපිට අමතක කරන්නට බැහැ මේ කටයුතු පුරාවටම ඉතාමත් වෙහෙස මහන්සියෙන් දුවලා පැනලා වැඩ කරපු ශ්‍රී ලයන්ස් දෝහා සංගමයේ ඒ සියලුම සමාජිකයන්ට මේ වෙලාවේ පාලිත ගුණරත්න මහතාව අපි ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ජානක මහතාට විශේෂාකාරයෙන් උදව් උපකාර කරපු හිරන්ත බුලත්සිංහල මහතාටත්, ඒ වගේම ඉෂානි ජයවර්ධන වෙනවියවත් මේ වෙලාවේ බොහොම ආදරයෙන් කරුණාවෙන් මතක් කරනවා. මම විශ්වාස කරනවා ඔබට අර රෙකෝඩින්ග්ස් වල තිබිච්ච සම්පූර්ණ ක්වොලිටි එකම සංගීතයෙන් ලබා දුන්නා කියලා. ඒ නිසා මගේ ඉල්ලීමනම් මාවිනුන් ඔවුන්ට හොඳ ප්‍රසන්නතාවක් දෙන්නම්. හොඳයි, එසේනම් දැන් ඔබට කියන්නට තිබෙන්නේ සංසාර පුරුද්දර තමයි අපි එකිනෙකා හැමදාම හම්බෙන්නේ. අපි කොහේ කොහේ හිටපු අයද අද දෝහා නගරයට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා එකිනෙකා හමු වෙලා සතුටින් විසිර යනවා. ඉතින් මේක සංසාර පුරුද්දෙහිවත් දෛවය. දෛවයේ ගීතය ගයන්න හොඳ අවස්ථාව මේක. ඔබත් හොඳටම දන්නවා මේ ගීතය. ඒකින්ද කැලුම් අපි මේ මෙහි ප්‍රධාන සංවිධායකගේ මූණ දැක බලා ගන්න අපි ආරාධනා කරමු. මම හිතන්නේ ඔහුට විශේෂ අත්පොලසානෙන් ලබා දෙන්නට ඕනේ, උපහාරයක් ලබා දෙන්නට ඕනේ. මොකද මං හිතන්නේ වැඩි පිටසක් අඳුරන්නේ නැහැ පෞද්ගලිකව ඔහුට. ඔහුව ඒ මම දන්නවා දුහ කතා රාජ්‍ය වෙසෙන නිසා. නමුත් දැනගන්නට වටින පුද්ගලයෙක් මෙවැනි බැරෑරුම් කාර්යයකට අතගසලා කියන්නට තිබෙනවද? මේක මගේ තනියෙන් ගත්ත අදහසක්වත් එහෙම නැත්නම් මගේ තනියෙන් ගත්ත නිර්මාණයක්වත් නෙමේ. මම දීපු පොඩි ගල් කැටයක් මගේ වටේ හිටපු මිතුරු මිතුරන් ඒ වගේම සංගමයන් එකතු වෙලා පොලිෂ් කරලා ලස්සන මැණික් ගලක් කරා. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන එකම වචනය. මම උත්සාහ කරා, මේ කියන්නේ මම ෆේල් වෙන්න ට්‍රයි කරේ නෑ. නමුත් මම සමහර ට්‍රයි කරනවා ෆේල් වෙනවා. නමුත් මේක මගේ ජීවිතයේ සාර්ථකම ප්‍රසංගයක් වුණා. දොහා කටන් නගරේ 92ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් පුළුවන් තරම් ඉක්මනටම මෙහි පැමිණ සියලු දෙනාටම ස්තුතියි. ස්තුතිය ඔබට. ජනක සංජය රාජපක්ෂ, ඒ කියන්නේ කෝටියකටවත් ගන්න බැරි ආත්ම තෘප්තිය තුල්ලු කරන් යන්නේ. ඒක තමයි වැදගත් වන්නේ. එසේනම් අපි අර ගීතය, ගාතාවක් වගේ ගීතය ඔබ ඔබ දන්නවා. කොටිම්ම දෛවයෝගයකින් නොවේද හමු වුණේ අපි ගයන්නට මේ ප්‍රසංගයේ ශ්‍රේෂ්ඨයා ශ්‍රී ලංකාවේ වත්මන්. මම හිතන්නේ අපේ හදවත්ී වැජබෙන සංගීත තාන්ත්‍රිකයා වික්ටර් රත්නායක.
ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරු තුමියයි යෞවනේ ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරු තුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනා කඳුළු සයුරේ උල්පතයි දෛව යෝගයකින් නොවේද හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්න කින මෙසේ අප හසරැල් තරංගේ උල්පතයි දෛව යෝගයකින් නොවේද හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්න කිම මෙසේ අප හමුනේ දෛව යෝගයකින් නොවේදෝ හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්න කිම මෙසේ අප හමුනේ පොඩි ගැහුවේ මටම නෙවෙයි නේද මා හිතනවා ඒක හතරෙන් තුන් කොටසක් විතර යන්න ඕන අපේ මහියට මහේන්ද්‍ර බස්කෝ මහේන්ද්‍ර බස්කෝ පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වළාවක්
මත හිතු මතේ රජ කරගෙන ඉන්න දිහාව කොහෙද කොහෙද අපේ ලොව කොහෙද කොහෙද අපේ රට මුරකාවල් නැති වැට කොටු ගැමි නැති අපේම අපේම නවාතැන ඉඳුරු විමානයට පාරළඟයි එන්න යාළුවේ මුදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ මකර කටෙන් නාග භවනට යමු එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ කොහෙද කොහෙද අපේ රට මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැන මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැන මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැන මාදර බිඳුමති බිමා වඩන ලද බිඳුමති මාදර පෙම්මාදර බිඳුමති බිමා වඩන ලද බිඳුමති විලසා කළු කළු නංගියේ දර කඩලා ඉහ කියලා කොහිද ගියේගස විලසා කළු කළු නංගියේ දර කඩලා ඉහ කියලා කොහිද ගියේ ගොම්මන් සමය මටා ගමු ගොල්මන් කියේ නුඹ එක්කාමා එන්න යම නංගී ආදර පෙම්මාදර බිඳුමති බිමා වඩන ලද බිඳුමති මාදර පෙම්මාදර බිඳුමති බිමා වඩන ලද බිඳුමති ඊළඟට අපේ මේ ප්‍රසංගයේ අවසන් ගීතය. මේකට අපි ආරාධනය කරන අපේ මේ ප්‍රසංගයට සහභාගී වෙච්ච සෙසු
ශිල්ප ශිල්පිනියන් දෙදෙනාටත් අමරසිරි පිරිස් ශූරීන්ටත් එකම දීපිකා ප්‍රියදර්ශනී දෙපළටත් ඔබටත් අනිවාර්යෙන් අවසර තියෙනවා මේ ගීතය ගායනා කරන්න. මොකද මට හිතෙන පරිද්දට මගේ පෞද්ගලික මතය නම් ඒ ජාතික ගීය හැරණු විට ගැයිය හැකි, බය නැතුව ගැයිය හැකි තවත් ගී කීපයක ප්‍රමුඛ ගීය ඉතින් ඔබත් අනිවාර්යෙන්ම මම විශ්වාස කරනවා ගායනා කරයි කියලා. Singhalayam